පාරිසරික ගොවිතැන පිළිබඳව මුලින්ම දැනුවත් වුණේ ඌවවෙල්ලස්ස කාන්තා සංවිධානයේ දිස්ත්‍රික් තරුණ එකතුවට සම්බන්ධ වුණාට පස්සේ ඒ වන විටත් අපේ පරිසරයට මහ පොළොවට විවිධ කෘෂි රසායනික වර්ග එකතු වීම නිසා පොළොවේ ජීවය විනාශ වෙලා ගිහින් ඉතින් 1970ට පෙර අපේ රටේ පැවතුනේ ඉතාමත් ස්වයංපෝෂිත ජීවිකාවක් ඒ තුළ පාරම්පරික බීජ දේශීය ආහාර වර්ග ප්‍රධාන තැනක් අරගෙන තියෙනවා. ඉතින් ඒ හේතු නිසා අපේ රටට නිරෝගිමත් පරපුරකට උරුමකම් කියන්න හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඒත් එක්කම 1980න් පස්සේ අපේ රටට බහුජාතික සමාගම් වෙනවත් එක්කම කෙටිකාලීන හයිබ්‍රිඩ් බීජ විවිධ කෘෂි රසායනික වර්ග අපේ වෙළඳපොළට එන්න පටන් අරන් තියෙනවා. ඉතින් මේ හේතුව නිසා අපේ දේශීය කෘෂිකර්මාන්තය බිඳවැටීමකට ලක් වෙලා තියෙනවා. ඉතින් ඊට වසර 30ක් විතර ගත වෙලා දැන් අපි රසායනික කෘෂිකර්මාන්තයේ ප්‍රතිඵල අත්විඳිනවා. ඉතින් තරුණයින් විදිහට අපිට වැටහෙනවා අපේ මුතුන් මිත්තන් විසින් කරගෙන ගියපු අපේ පාරම්පරික දේශීය ගොවිතැනේ තියෙන වටිනාකම, ඒ වගේම වැදගත්කම, ඒ වගේම ගුණාත්මක භාවය. ඉතින් මම 2018දී තමයි පාරිසරික ගොවිතැනට සම්බන්ධ වුණේ. ඉතින් එහිදී ගෙවත්තේ කටයුතු කරන්න මම ජීව කූඩ, ඒ වගේම කාබනික කොම්පෝස්ට් පොහොර, ඒ වගේම දියර පොහොර වගේ දේවල් හැදුවා. ඉතින් දැන් අපි මගේ ගෙවත්තෙන් එළවලු වර්ග, ඒ වගේම පලා වර්ග, පළතුරු වර්ග, කුළුබඩු වර්ග, ඖෂධ වර්ග වගේ හැම දෙයකින්ම පළදාව පරිභෝජනයට ගන්නවා. ඉතින් ගෙවතු වගාවේදී තවත් වැදගත් කාරණයක් විදිහට අපිට බීජ සංරක්ෂණය කරලා බීජ හුවමාරු කිරීම පෙන්වලා දෙන්න පුළුවන්. ඒ තුළින් අපේ පාරම්පරික බීජ රැකගෙන හැමෝත් එක්කම හුවමාරු කරගෙන හොඳින් අපේ දේශීය කෘෂිකර්මාන්තය ඉදිරියටත් පවත්වාගෙන යන්න අපිට හැකියාව ලැබෙනවා, මොකද බීජ සංරක්ෂණය කිරීම නිසා. ඉතින් මේ අපිට මහ පරිමාණයකට නැත සුළු පරිමාණයෙන් හරි ගෙවත්තක් හැම ගෙදරකම වගේ තියෙනවා නම් ඒක වටිනාකම දැනෙන්නේ අපිට වලු ටිකක් පළතුරු ටිකක් අපේම කියලා ගෙවත්තකින් ගන්න පුළුවන් වුණා නම්. ඒ වගේම තමයි මුදල් ඉතිරිය ගොඩක් වැදගත් වෙනවා.